කරන්න නොදන්න කම නිසා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගහනවා. අමාත්‍ය මර්වින් සිල්වා මහතා නාහිමියන්ගෙන් එලෙස ඉල්ලා සිටියත් මාධ්‍යවේදීන් එම අවස්ථාව ආවරණය කිරීම සම්බන්ධයෙන් නාහිමියන්ගේ අකමැත්ත පළ වුණේ නැහැ. අස්ගිරි විහාරස්ථානය තුල සිදු කෙරෙන මාධ්‍ය ආවරණවලදී නාහිමියන්ගේ උපදෙස් අනුව කටයුතු කරනද මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියේ විහාරස්ථානයේ ගෞරවය ආරක්ෂා කරමින්. එම අවස්ථාවේදී අමාත්‍ය මර්වින් සිල්වා නැවතත් මාධ්‍යවේදීන් ඉදිරියට පැමිණ ධර්ම දේශනා සිදු කළ අතර ඊට අනෙක් අමාත්‍යවරුන්ගේ විරෝධය පළ වුණා. පේත වස්තුවේ තියෙනවා විශාල මේ කෙනෙක් විශාල කෙනෙක් මේ මෙනෝ මුගලන් ආමතුරුව දැක්කා. ඒක බුදුමඳුරන් කියලා කිව්ව මේ කවුද කියලා. ඒ ප්‍රේතේ සිවුර ගිනි අරගෙන පවේ ඇවිදිනවා. ඇයි කතා කරන්න නොදන්න කම නිසා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගහනවා. ගරු කථානායකතුමනි මෙහෙමයි. දැන් ආයෙන මම වාඩි වෙන්නම්. ඔබ වගේ ගොන් හරකෙක් යක මෝඩ මූසලේ කතා කරන්න නොදන්න කම නිසා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගහනවා. ඊයද ඔබේ පසරියත් එක්ක ඔබේ ගීතයත් එක්ක මට අදට වැඩිය එදා ඔබ දුටුවනම් ලොකු වෙනසක් මගේ ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබ අතදරුවෙක් බවට පත් වෙනවා. මම ඒ කියන්නේ ඔව් ඉතින් අතදරුවෙක් කියලා එයාගෙන් කුක්කු ටිකක් බොනුනා නම් කොච්චර හොඳ කියලා ඉදන්නකෝ. කුක්කු පැටියා මිලඟට රෝසි සේනානායක මන්ත්‍රීතුමනි, මම ඒක විනෝදයක් හැරෙන නම් ගණන් ගන්නේ නැහැ මෙතුමනි. මම හිතන්නේ ඒක එච්චර මේ වේදිකාවට සුදුසු කියමලක් නෙමෙයි. උපේක්ෂා සර්ණ මාර්ග රෝසි මේ වේදිකාවෙන් එකම තෝරගන්න බැරි කාන්තාව මේ ගැන සතුට තාමත් හරිදේ තෝරගන්න බැරි වෙලා කතා කරේ. කරුණාකර මම ඔබට ආර්දනා කරනවා හරිදේ තෝරගන්න කරුණා කළා. මගේ අවස්ථාව එමෙතුමනි, මේ අවස්ථාව මට බාර දෙන්න. ඔබේ අවස්ථාව වුණා දුරු නැති උපේක්ෂා සර්ණ මාර්ග please come right away. මගේ යන්න මං හමින කියලා කෙල්ලෙකුට යාළුනා මහත් එක්ක පල්ලිය විරුද්ධ වුණා. අදත් යා බැන්දේ මගේ තොණ්ඩුව කපාගෙන මං ඉන්නවා. තන කම නිසා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගහනවා. බුදුබල සේනාගෙන් මං උදේ කතා කරා. එහෙම තහනම් කරා. දාර අක්මීමනාහඳු එහෙම තහනම් කරා. රාවණා තහනම් කරා. මං කිව්වා පැත්ත බලා තින්න එපා. ආවොත් මමයි ওই සූර පැත්තකට තියන්නේ. මම කිව්වා එහෙම. ඒගොල්ලෝ දැන් ඉන්නේ නැහැ. හරියනාලි මට මම විශ්වාසයි නැත්නම් අපි එන්න දැවිලා අඩියක් පුඩියක් ගහලා ජොලියක් දාලා යන්නේ. අද නම් ආවේ තනියම වෙන දෙන්නේ බඩු කාලා කොත් එන්නේ. තන කම නිසා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගහනවා. රනිල් වික්‍රමසිංහ කියන කොණ්ඩ පණ නැති නායකයෙක් කියනවා දෙමළ වැසියෝ මරනවා. කවුද මේ කියන්නේ? ලංකාවේ පිකිනිවල කපාපු මේ පොන්නප්පු තමන්ගේ ගෑනිට ළමයෙක් දෙන්න බැරි එක. යකෝ අපේ ගමේ අපිට අල්ලපු ගෙවල් වල ළමයි ඉන්නවා. බොරු කියන්න ඕනේ? ඒක මගේ නෝනායි මායි කැමැත්තෙන් නෝනට පොඩි විවේකයක් දීලා
ඉතින් මම UNP කියන එක රනිල් කිව්වනම් මර්වින් සපෝට් එකක් දුන්නේ නැහැ කියලා සිල්ල බැටියෙක් පස්සෙලි බඩු වගේ ඉන්නවා. ලා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගන්න. මමත් රූණු ගිරුවාගම් 12000 මාගම්පත්තුවේ කෙනෙක් හැටියට එක පිටක යනුව ක්‍රියා කරනත් අනිත් පිටකම දුර්ගමන වගේ ක්‍රියා කරනවා. මම කිව්වා කිව්ව දැන් මම කරන්නේ මගෙන් බේරුමක් නැහැ. ප්‍රසිද්ධිය මාධ්‍යයට කියන්නේ. ගණන් කියන්න පුළුවන් ගණන්කාරකම් කරන්න පුළුවන්. මොකද ඒ ඩෝන දෙකෙන්. පක්ෂයේ සමාජිකත්වයේ තහනම් කිරීම කලේ විනය පරීක්ෂණයක් සඳහා. පාර්ලිමේන්තු දවසක් කියලා මට එනවා. මෙයා බඳින්න මේ ගහයි. මර්වින් සිල්වාට අමාත්‍ය දුරේ අහිමි වීමටත් පක්ෂ සමාජිකත්වයේ අහිමි වන තත්වයක් නිර්මාණය වීමටත් ආසන්නතම හේතු සාධකයේ වුණේ කැලඹියේදී සම්මුර්ති නිලධාරියෙකු ගස් වැඳීමේ සිද්ධියයි. ආසන්නම සිද්ධිය මෙය වුවත් මර්වින් සිල්වාගේ කලහකාරී සිදුවීම්වල ඉතිහාසය වසර කිහිපයක් අතීතයට දිව යනවා. ඒ අතර වැඩිපුරම තිබෙන්නේ මාධ්‍ය ආයතනත් සමග ඇති කරගත් ගැටුම්. මර්වින් සිල්වා මෑත ඉතිහාසය තුළ ඇති කරගත් ප්‍රබලතම ගැටුම ඇති වුණේ ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට කඩා වැදීමේ සිද්ධියේදී. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සිය සගයින් සමඟ රූපවාහිනී සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා එහිදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමේ අවසන් ප්‍රතිඵලය වුණේ ඔහු රූපවාහිනී සේවකයන්ගේ ප්‍රහාරයකට ගොදුරු වීමයි. ඉන්පසුව මර්වින් සිය සමාජ ආයතනයේ මාධ්‍යවේදීන් සමඟ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති කරගත්තා. කැලණිය ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවේදී සිරස මාධ්‍යවේදීන් ද තර්ජනය කර ඔවුන්ගේ කැමරා උපකරණ විනාශ කිරීම ගැනද ඔහුට චෝදනා එල්ල වුණා. ඒත් මේ සියලු අවස්ථාවලදී මර්වින් තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළා. මැති සභයේදී අවස්ථා කිහිපයකදීම මර්වින් සිල්වා කතානායකවරයාගේ විවේචනයට ලක් වුණේ ඔහුගේ හැසිරීම රටාව නිසායි. නියෝජ්‍ය අමාත්‍යතුමා තමුන්නාංශය අනවශ්‍ය විදිහට මේ සභාවේ හැසිරෙනවා නම් මට සිද්ධ වෙනවා තමුන්නාංශ රාම් කළා එළියට යවා. කරුණ කතා කරන්න නොදන්න කම නිසා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගන්න. පාදයක් ලබාගත් මර දේශපාලනඥයෙක් කැලණියේදී කියන මතේ ඉදිරිපත් කරා. ඒ කාලකන්ණි තරබ්බර මලපෙරේත අලුගෝසු ඔයි ප්‍රේමරත්න කියන එක. දීපේකට සම්බන්ධ. ඌට මං ඇඟිල්ල දික්කල ඉස්සෙල්ලම කියන්නේ මර්වින් සිල්ල කියන මම ආචාර්යවරයෙක් මම මරදේශ පාලනඥයෙක් නෙවෙයි අයුක්ති අසාධාරණයේ ඉස්සරහා කොන්ද කෙලින් නැගිටින්න පුළුවන් දේශපාලනඥයෙක්. අද මුළු විශ්වවිද්‍යාල පද්ධතිය පහරලා තියෙන්නේ මෙන්න මේ JVP එකට සම්බන්ධ පඳුරු අස්සේ ගස් අස්සේ ගව ගාල් වල පැටව ගහපු ඈයෝ. උන්ට උප්පත්තියක් නැහැ. උන්ට පීතෘත්වයක් නැහැ මාතෘත්වයක් නැහැ. උන්ගේ උපැන්නේ දීලා තියෙන්නේ ආගයනෙක්ෙක් මගයනෙක්ෙක්. එහෙම උපත ලබාපියව තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය අක්‍රිය කරන්න දගලන්නේ. ඒ සෙල්ලම් මහින්ද චින්තනයත් එක බෑ. කැලණි ආසනයේ මන්ත්‍රීවරයා හැටියට ඒ වගේ පරත්තල පෙරේත මූසල කාලකන්ණි වැඩ කරන්න මම දෙන්නේ නැහැ. උන්ට මත් දබරගිල්ල දික් කළා කියන්නේ මේක මගේ ජනතාවගේ පටන් ගැනීමක් විතරයි. කරන්න නොදන්න කම නිසා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගන්නවා. කවුරු හරි තමාට විරුද්ධ වෙච්ච පඬියට ගස් බැඳලා ගහලා අඬු පඬු කරන මිනිස්සුන්ට තමාගේ පළාතේ ජනතාව නියෝජනය කරන්න බෑ. චන්ද්‍රිකා මෑතන මම අභියෝගයක් කරනවා. කරපු කියපුව ගැන අපි කතා කරමු වෙලාව. එතුමිය වරක හිනාවේ, වරක අනයි, වරක සීසුන් නැතුව වැටෙන්න පුළුවන් මගේ කියුම් කෙරුවාවල් ගැන එතුමියට මතක්. මම තාම වෙන්දේසිය පාර වැටෙන බඩුවක්. මගේ පුතා ගොනා නම් මං හොඳ කේප්පයක්. මගේ දඟකාරකම හොඳටම දන්නවා ඒගොල්ලෝ. මම එතුමගේ පුතාට කියන්නේ කවදාවත් කියා. විජේක ළමයි හොඳ ළමයි. වැරදිලා චන්ද්‍රිකා මැතිරිගේ ළමයා පෑ වෙලා මගේ පුතා ගොනා වෙලා. එයා කියන ගොනානේ ගොනායි දෙන්න පොරබැදුව මොකද වෙන්නේ? පොට්ට මයි කොල්ල උඩ මගේ පුතා යට වැටෙන්නේ. ඉතින් මට ගොනා හොඳයි පොට්ට වැඩි. ඊළඟට කියලා තිබුණා බලන්න කැත කතාවක්. මගේ නෝනායි දරුවෝ දෙන්නත් පොඩි ඉතියයි. අපට කන්න දුන්නයි කියන. චන්ද්‍රිකා මැතිනේට ඒක අලාභයක් තියෙනවනම් මද බිලෙවන්න මං ගෙවන්න. කන්න දුන්න එක කියනවා. ඉන්න දුන්න එක ගැන කියනවා. කියාපගෙන අනිත් ඒවත්. ඉතින් මොකද මං කරේ කියලා. කරන්න නොදන්න කම නිසා කතා කරනකොට කටින් පණුව වැටෙනවා. ගව් 12ක්ද 15ක්ද දුරට ගඳ ගන්න.